Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. බලපොරොත්තු වෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තවත් දේශපාලන ගේම් ගහන්න නැතුව හෙට බොහොම සාමකාමී වෙලා ඉස්සෙයි කියලා. ඒ වගේම දැනට පාර්ලිමේන්තුවේ ඉදිරියේ තමයි තියෙන්නේ හෙට ඔහු ඉල්ලා අස්සුනොත් 20 වෙනිදාට පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳ රහසිගත ඡන්දයක් පැවැත්වෙනවා. ඉතින් දැනට පක්ෂ අතර අදහස් කීපයක් ඇති වෙලා තියෙනවා ඊළඟ ආණ්ඩුව ගැන. එක කණ්ඩායමක් කියන්නේ ඊළඟ ආණ්ඩුව මාස කීපයකට රට කඩවලා රට ස්ථාවර කරවලා මැතිවරණයකට යා යුතුයි කියන එක මහා මැතිවරණයකට ඒ වගේම ඒ සඳහා මැතිවරණයකට ගිහිල්ලා ඒකට වාසි ලබා ගන්න බැරි පුජ්‍යලයන් දෙදෙනෙක් ජනාධිපති හා අගමැති විය යුතුයි කියන එක තමයි එකමතය. තාමතයකින් කියවෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක පැත්තකින් තියෙනවා සමගි ජන බලවේගයේ ප්‍රධාන විපක්ෂයේ බලවේගය හැටියට තව පැත්තකින් තියෙනවා. ඒ දෙකේ අපේක්ෂකයෝ ඉදිරිපත් කරන්නේ මේ උත්සාහයක් තියෙනවා. දැන් තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා තමන්ගේ අභිලාෂය කියලා තියෙනවා. ඉතින් අලසලහ පෙරු මහත්තයා තාම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා නැතුණාට ඒ වගේ අභිලාෂයක් තියෙන බව අපිට පෙන්ලා තියෙනවා. ඒ අනුව ඇතැම් විට රාශිගත නිලවරණයක් 20 වෙනිදා පැවැත්වෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන තත්ත්වය තවත් සංකීර්ණ වෙන්නේ නැතුව රාජපක්ෂවරු සියලු දෙනාම ජාතිය හමුවේ ප්‍රකාශයක් හෙට කරලා විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා දේශපාලනයෙන් සමු ගැනීම තමයි මේ අවස්ථාවේ ජනතාව නිවන්න තියෙන හොඳම ක්‍රමය. ඊළඟට විධිමත් ආකාරයට මේක යම් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවලා මේ අයහපත් තත්ත්වය වෙනස් කිරීම සඳහා පියවර ගැනීම තමයි ඊළඟට තියෙන ප්‍රබල අභියෝගය. මා හිතනවා සියලු දෙනාම පාර්ලිමේන්තුවේ ඒකට එකතු විය යුතුයි. අපි ඒ සඳහා සියලු දේශපාලන පක්ෂ කණ්ඩායම් එක දැන් සාකච්ඡා කරගෙන යනවා. මේ බලාපොරොත්තුවත් 20 වෙනිදා වෙනකොට එකඟතාවයක් මත මේ ජනාධිපති අගමැතිපත් කරලා ස්ථාවර පාලනයක් ඇති කරලා අන්තර්කාලීන වැඩපිළිවෙලකින් පස්සේ මහමැතිවරණයකින් ජනතාවට අවස්ථාව ලබා දීම. එතකොට අරගල භූමියේ ඉන්න අය කරා විශාල ප්‍රබල සේවයක් රාජපක්ෂවරු පළවා හරින්න. ඇත්තටම විපක්ෂයේ දේශපාලන පක්ෂවලට කරන්න බැරි වෙච්ච දෙයක් මේ රටේ මහජනතාව කළා. ඒ ජනතාව අතර ඉන්න අයට හිතෙනවා නම් මේ 225 එපා, මේ දේශපාලන පක්ෂ එපා කියලා. ඒ එළඹෙන මහමැතිවරණයේදී ජනතා කැමැත්ත උරගාල බලලා ඒගොල්ලෝ හිතන සුදුසුයි කියලා හිතන ආකාරයට රට පාලනය බාර ගැනීම තමයි සිදු කළ යුත්තේ. මේ ජනතාවගේ මෙතන අරගලයක් තියෙන බව හොඳට අවබෝධ කරගන්න ඕනේ ඔය ඇතැම් ඩීල් කාර්යෝ. ඒ බවත් ඒ අයට බොහොම පැහැදිලිව කියන්න ඕනේ. අගමැතිතුමාට ඉල්ලා අස්වෙන්න පුළුවන් ව්‍යවස්ථාවට අනුව.